අපි දැක්කා ඔයා පෞගිය ටෙස් සිනීම පහේදී අර්ධශතක හතරක් ලබාගෙන තිබෙනවා. නමුත් ඔබට ශතකයක් ලබා ගන්නට ඒ ඉනිම හතරේදී වාසනාව ලැබිලා නැහැ. මොකද්ද ඔබකින් වෙන අඩුපාඩුව ශතකයක් කරා යන්න තියෙන ඒ දුර්වලතාවය හඳුනගෙන තියෙනවද? ඉදිරියේදී ඒ සඳහා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මමත් ඔය මම නෙමෙයි හැම බැස්සෙම කැමති 50 100 කරගන්න. ඉතින් ඒ මටත් තියෙනවා. හැබැයි යම් අඩුපාඩු තිබ්බා මගේ වෙස්ට් ඉන්ඩීස් වල ඒ අවුට් වෙච්ච විදිහ. ඉතින් හැමදෙස්සම බලන්නේ කොහොමද ඒක මේ කරගෙන ලොකු ඉනිමක් ගන්න කියලා. ඉතින් අදත් හොඳ ස්ටාර්ට් එකක් හම්බුණා. හැබැයි අවාසනාවට ටී එකට අන්තිම බෝලේ අවුට් වුණා. ඉතින් අර අන්ලකි වෙලාවක්. ඉතින් ඒ වෙලේ මොකද හොඳට සෙට් වෙලා හිටියේ මමයි දිමුතුයි. ඉතින් ඊළඟ ඉනිං එක තමයි දැන් බලන් ඉන්නේ කොහොමද ලොකු එකක් ගන්න කියලා. සාදිය කැන ආස් යෝ ක්වෙස්චන්. Been in good touch in the last few innings. I mean, and I think, what is the reason behind you suddenly? I mean, you have been playing cricket for so long, and you have been not been consistent. But we suddenly now we see the consistency which have been lacking now coming from you. I mean, can you just talk us through what you have been doing with your batting to be so consistent now? Actually, I made some. Technical corrections with the batting coaches. So we played in West Indies, and in West Indies it's totally different condition comparing to wickets in Sri Lanka. So you have to have that technical adjustments according to the pitchers. So that's what lacking before, I think. So now I think I can spin my game better, and yeah, I'll go to next challenge. You have not been able to make it a big total, convert that to a big total. What is the stopping you? Scored so many 50s, but yeah, that's what I told Danushka also. Every batsman wanted runs, and they want big runs actually. So that's what I want to. I want to convert these 50s to 100s. So like I said, I am totally concentrating my next innings. I will concentrate more and get a big one. Sachin Piris, you can ask. තිරි අවුරුදු 16කට පස්සේ තමයි අපි අපේ ආරම්භක ප්‍රතිකරණ යුගලයක් ටෙස්ට් තරඟ දෙකක දිනකොඩවා ටෙස්ට් තරඟ දෙකකදී ශතක දෙකක සම්බන්ධතාවයක් පිහිටුවේ. වෙස්ට් ඉන්දීස්වලදී ඔබ දෙදෙනා අන්තිමට ශතක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. දැන් අද තරඟේ මේ ශතක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. දිමුත් සහ තිරි සුසංයෝගය කොහොමද ඒ අවබෝධය තියාගෙන ඔය දෙන්නා බැට් කරන්නේ? මොකක්ද ඒ ඔය දෙදෙනාගේ තිබෙන විශේෂත්වය තේරුම් ගැනීම? ඇත්තටම මමයි දිමුතුයි under 15 වගේ ඉඳන් එකට සෙල්ලම් කරනවා. මොකද අපි දෙන්නම එකම වයසේ. ඉතින් ගොඩ හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා අපි දෙන්නගේ. දෙන්නා කොහොමද රන්ස් කොහෙන්ද ගහන්නේ, දිමුත් කොහෙන්ද රන්ස් ගහන්නේ, මම කොහෙන්ද රන්ස් ගහන්නේ කියලා අපි දෙන්නට දෙන්න අවබෝධයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් හෙල්ප් වෙනවා. මේ වගේ කඩලු හම්බුනහම මේ වෙස්ට් ඉන්ඩීස් වල මීට වඩා ටිකක් වෙනස් විකට්. ඉතින් මම හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එක අපි දෙන්නටම දැන් යූස් කරලා. මොකද අපේ ගොඩක් ඉන්නේ නවක ක්‍රීඩකයන් දැන් කණ්ඩායමේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට පීඩනය අඩු කරන එක තමයි අපේ වගකීම. මොකද උඩින් රන්ස් ගන්නකොට මැද පෙළට ටිකක් ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඉතින් ඒක තමයි අපි දෙන්නගෙම මේ කන්සන්ට්‍රේට් කරලා තින්නේ. ඉතින් මම හිතනවා ඒක හොඳට කරගෙන යනවා කියලා දැන්.
තිරි ඒ වගේම දැනට තන තීරුවේ සචින් let's go with one question because we have a limited time Andrew Fernandez you can ask මේ අවුරුද්දේ රන්ස් 500කට වැඩිය ගහලා තියෙනවා මේ මම හිතන්නේ ඇවරේජ් 50ට කිට්ටුයි මොකද්ද මේ මානසික වෙනසක් වුණාද ඔයාට මේ අවුරුද්දේ මෙච්චර ඇවිල්ලා මෙච්චර ගොඩක් රන්ස් ගහන්න ඔව් මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම පොඩ්ඩක් ටෙක්නිකල් ඇඩ්ජස්ට්මන්ට්ස් දෙක තුනක් කරා I think බැට්ස්මන් කෙනෙක් විදිහට හැමතිස්සෙම එකම විදිහට ගහන්න බෑ මම ඒක තේරුම් ගත්තා ඉතින් මොකද අපිට හම්බ වෙන ටීම්ස් ඔක්කොම අපි ඇනලයිස් කරනවා ඉතින් අපි කොහොමද අවුට් කරන්නේ ඒ ඔක්කොම ඒගොල්ලන් ඇනලයිස් කරනවා ඉතින් අපි 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 විසින් වෙනස් කරගන්න ඕනේ අපි කොහොමද ඒ චැලෙන්ජස් වලට මුහුණ දෙන්නේ කියලා ඉතින් මම පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් ටික කරා ඉතින් ඒක වර්ක් වෙනවා දැනට ඉතින් මම ඉස්සරහටත් කොහොමද බැටින්ග් වල තව මොන චැලෙන්ජස් වලට යන්නේ කියන එක ප්ලෑන් කරනවා ඉතින් නෙට්ස් වල ගොඩක් බැට් කරනවා මම හිතන්නේ ශ්‍රී ලංකා ටීම් එකේ කෝචින් ඩිපාර්ට්මන්ට් එකම සෑහෙන උදව් කරනවා මොකද ලේසි නෑ බෝල විසි කරන්න ඉතින් අපිට ඕන වෙලාවට එහෙම ඉතින් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඉතින් මම හිතන්නේ රිසල්ට්ස් තියෙනවා ඒ වගේ නෙට් වල බැට් කරන ඒ වගේ රිසල්ට්ස් තියෙනවා විදු යූ කැන් ආස්ක් තිරිය දැන් පළවෙනි දින දෙකට සාපේක්ෂව පිච් එකේ වෙනසක් අපිට පේනවා සහ දැන් මැච් එක රිසල්ට් එකකට යන්න අමාරු බවක් තමයි පේන්න තියෙන්නේ මොකද්ද ඉස්සරහා දවස් දෙකේ ප්ලෑන් එක වෙන්නේ ඔව් ඇත්තටම විකට් එක දැන් එන්නේ ස්ලෝ වෙනවා මොකද මේ රස්නේ වැඩි ඉතින් ඕන විකට් එකක් ෆ්ලැට් විකට් එකක් එන්නේ මේ ස්කිඩ් වෙන්නේ නැහැ අවු වැටෙනකොට ස්ලෝ වෙවි චුට්ට චුට්ට කැපෙනවා ඉතින් දැන් විකට් එක මම හිතන්නේ තාම හොඳයි මම හිතනවා හෙට දවසත් එහෙම ලොකු ටර්න් එකක් වෙන එකක් නැහැ ඉතින් අපිට තියෙන්නේ දැන් 229යි හෙට දවස බැට් කරන්න තමයි මොකද ඩිෂන් එකක් හරි අමාරුයි මේ වගේ මැච් එකක් ඩිෂන් එකක් යන්නේ නැහැ ඉතින් හරි අමාරුයි යන්නේ ඩිෂන් එකක් යයි කියලා හිතන්න අමාරුයි ඉතින් අපි හොඳට බැට් කරන්න ඕනේ හෙට දවසම ඉතින් හෙට දවස බැට් කළා තමයි අපි ඩිසයිඩ් කරන්න ඕනේ අපි මොකද්ද කරන්නේ මම හිතන්නේ මේ ඩිස්ටන් අපි හොඳට බැට් කරොත් ඒත් ලොකු වෙනසක් කරන්න බැරි වෙයි ඉතින් ඩිෂන් එකක් යන්නේ නැති වෙයි කියලා තමයි හිතන්නේ. One more question Sadi one for you and next one is for Sachin. Yeah, this Lairu this can you just update us on Lairu Kumar's injury on hamstring? I think he's getting his MRI tonight. So I can't say much, but hopefully we can see what's the damage tomorrow morning. Because he took it by while he was bowling, or was it yesterday? No, no, he can't bowl. He's in a bit of pain at the moment. So yeah. Okay.